තැන්නේ බටහිර කොළඹ ආසනයේ විශාල ලෙස සේවයක් කරපු අපි දැන් ගියවුරුද්දේ උද්‍යානපුර ප්‍රජා මධ්‍යස්ථානයේ විරුද්ධ කර මේ වාගේ විශාල සංවර්ධන ව්‍යාපෘති ගණනාවක් මාකට් ගත්තා ටයිටස් පෙරම තුමැතුල් මේ සිළු දනාම කටයුතු කළ තියෙනවා කියන එක මේ අවස්ථාවේ මම කිව්ව ඉතින් තව එක දෙයක් මම කියන්න කැමතියි බොහෝ මන්ත්‍රීවරු වෙතින් ඉන්න බොහෝ පක්ෂ නියෝජනය කරන අය ඒ අය මේ හැම දෙයකටම සහභාගී වෙන්න ප්‍රධානතම හේතුව තමයි අපි දකින්න සමහර පළාත් පාලන ආයතනවල මන්ත්‍රී ප්‍රතිපාදන පවා ලබා දෙනකොට ආණ්ඩු පක්ෂයට පමණක් ලබා දෙන අවස්ථාවල් අපි දකිනවා ඒ හේතු කර ඒ හේතුව නිසා ගැටුම්කාරී තත්ත්වයන් ඇති වෙන අවස්ථා දකිනවා මම හැම තිස්සෙම දේශපාලඥයෙක් හැටියට කටයුතු කරන්නේ සම්මුතිවාදී දේශපාලන ක්‍රමය තුලින් බෙදුම්වාදය තුලින් නෙමෙයි මම විශ්වාස කරනවා චන්දෙන් තෝරාපත් වෙච්ච හැම මන්ත්‍රී කෙනෙක්ම මොන පක්ෂයට අයිති වුණත් ආණ්ඩු පක්ෂයට වෙන්න පුළුවන් විපක්ෂයට වෙන්න පුළුවන් සුළු පක්ෂයකට වෙන්න පුළුවන් ඒ සියලු දෙනාටම අයිතියක් තියෙනවා තමාව චන්දෙන් තෝරාපත් කරගත් ජනතාව වෙනුවෙන් සේවයක් කරන්න. ඒ සේවය කිරීමේදී එක හා සමාන අවස්ථාවක් ලැබිය යුතුයි. එහෙම හිතන නගරාධිපතිතුමෙක් කෙනෙක් මම. ඒ නිසා සියලු දෙනාටම එක හා සමාන අවස්ථා ලබා දීම මගේ වගකීම. ඒ අවස්ථාව මම ලබලා දෙනවා. මම කිසි විටකවත් කිසිම මන්ත්‍රී කෙනෙක් අපේ 119 දෙනාම වෙන්කොට සලකන්නේත් නැහැ. වෙනත් පක්ෂයක් හැටියට සලකන්නේත් නැහැ. ඒකට සමහර විට මගේ පක්ෂෙන් මට දොස් වෙන අවස්ථාවල අනන්ත ප්‍රමාණයි. නමුත් මගේ ප්‍රතිපත්තිය තමයි අපි සියලු දෙනාම එක කණ්ඩායමක් හැටියට එකට බැඳිලා කටයුතු කරකින් කොළඹ නගරය මුළු මහත් ශ්‍රී ලංකාවටම ආදර්ශමත් නගරයක් බවට පත් කළ හැකියි කියන අදහස තුලින් තමයි මම ක්‍රියාත්මක කරන්නේ. ඒකම මම කිව්ව යුතුයි කොළඹ නගරය ඉතාමත්ම විශේෂ සුවිශේෂ වූ නගරයක් බහුජාතික බහු ආගමික බහු සංස්කෘතික ප්‍රවේශයන් තුලින් ජීවත් වෙන ජන කොට්ටාසයක් ජීවත් වෙන නගරයක් රටේ මොන පළාතක මොන ප්‍රශ්නයක් තිබ්බත් අපි හැමදාම එකමෙන් එකිනෙකාට සලකමින් එකිනෙකාට ගෞරවය කරමින් එකිනෙකාගේ සංස්කෘතිය ආගම ධර්මය සහ පසුබිම ජාතියට ගරු කරමින් ජීවත් වෙන ජනතාවක් හැටියට ඒ වගේම තමයි කොළඹ මහනගර සභාවේ මන්ත්‍රීවරුත් කටයුතු කරන්නේ ඒ ගැන මම සතුටටපත් වෙනවා breaking.lk